නෑ මං හිතනවා රටට වැඩක් කරන්න තමයි මං ඇත්තටම මෙතනට ආවේ මං ඒකම මේ ප්‍රතිඥා දෙන්න ඉස්සෙල්ලා මගේ වත්කම් බැරකම් ප්‍රකාශය මම ලබා දුන්නා කතානායක තුමාට ඒ වගේම මගේ ටැක්ස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එකත් මම කතානායක තුමාට බාර දුන්නා මං හිතනවා එතනින්ම වෙනසක් සිදු වෙයි කියලා ඉතින් මං හිතනවා රටට මේ මං ඇත්තට මේ ප්‍රශ්නේ තියෙන හින්දා තමයි මම පාර්ලිමේන්තුවට ආවේ ඉතින් දැන් ප්‍රශ්නෙට විසඳුම් හොයන එක තමයි මගේ කාර්යභාරය වෙන්නේ මම හිතනවා මට ඒක කරලා ජය ගන්න පුළුවන් කියලා මේ ප්‍රශ්නේ මම හිතන හොඳ අමාත්‍යංශයක් බාර දෙයි ඉතින් කොහොම වුණත් මගේ දායකත්වය මම ඇත්තටම මේ සම්පූර්ණම රටගෙන බලලා තියෙන හින්දා මට කොයි අමාත්‍යංශ ලැබුණත් මට ඒ දායකත්වය දෙන එකේ මම වගකීම බාර ගන්න තමයි මම ඇත්තටම ආවේ ඉතින් මෙහෙම ඉතින් අභියෝග තියෙනකොට ඒකේ එන එකේ ලස්සන තියෙන්නේ يعني ගඟක් වුණත් ගලනකොට වියලිලින් ලස්සනනේ ඉතින් අභියෝගයත් එක තමයි මං හිතන්නේ හැම දෙයක්ම ජය ගන්න පුළුවන්. ඔව් මේ වගේ වාතාවරණයක් උඩත් මට මං හිතනවා මට ගේන්න පුළුවන් කියලා මම තමයි ඇත්තටම යුද්ධය තියෙන වෙලාවේ ආයෝජන මණ්ඩලයේ සභාපති හිටියේ. ඉතින් මට ඒ ගැන හොඳ කන්ෆිඩන්ස් එකක් තියෙනවා ඒ ටික ගේන්න පුළුවන් මොකද රස්සාවල් නැති වෙනවා කියන අවස්ථාවක මං ඇත්තටම රස්සාවල් හදන්න තමයි ආවේ. දැන් මං හිතනවා ඇත්තටම මේ වගේ තැනකට ඇවිල්ලා අපිට දායකත්වය දෙන්න පුළුවන් නම් ඒක හොඳයි. මොකද නැත්තම් අපි සාමාන්‍යයෙන් කරන්නේ දේශපාලඥයන්ට එළියේ ඉඳලා කෑ ගහන එක. ඉතින් මං හිතන්නේ එහෙම කරනට වැඩිය මේ වගේ තැනකට ඇවිල්ලා ඒ කරන්න ඕන වැඩ ටික කරාම මේ ප්‍රශ්න ටික ඉවර කරන්න පුළුවන් කියලා මං හිතනවා. මෙහෙමයි මගේ ගෙදරත් මේ වගේම තරුණ අය ඉන්නේ. ඉතින් ඒකින්ද මම ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් හොඳට අඳුරනවා. ඉතින් ඒකින්ද මං හිතනවා මට ඒ අභියෝගය තමයි වැඩියම ජය ගන්න පුළුවන් කියලා. මං ඇත්තටම දැනටත් මොරටුව යුනිවර්සිටි එකත් එක්ක IT ඉගෙන ගන්න ළමයින්ට open.uom.lk කියලා පාඨමාලාවක් කරනවා ඕනම ළමයෙකුට. කියන්නේ O level fail වුණත් ඒ ළමයට එතනට ඇතුල් වෙන්න පුළුවන් මොරටුව යුනිවර්සිටි එකට. එතන දැන් මාස 4යි ඒ courses 6 පටන් අරගෙන ළමයි 90,000 ඉගෙන ගන්නවා. ඉතින් මම වගේ කෙනෙකුට එහෙම කරනවා කියන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. දැන් අද DP education ගත්තත් ළමයි 111,000 අධ්‍යාපනය ලබන්නේ මගේ DP education එකේ. ඉතින් මං හිතනවා මට ඒ පෙරලිය කරන්න පුළුවන් කියලා. මට කතා කරා මොකද ඇත්තම එතුමනත් මම බොහොම ස්තුතිවන්ත වෙනවා. මොකද වෙන එක්කෙනෙකුට තමයි මගේ අට දෙන්න කියලා කිව්වේ. හැබැයි එතුමා තමන්ගේ පුද්ගලික කැමැත්තෙන්ම මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මම එතුමාට බොහොම ගෞරවයෙන් ගෞරව කරනවා. මේක හැමෝටම ගිලිනවා කියලා පෙවුනට මට පේන්නේ ගිලිනවා කියලා. මොකද සාමාන්‍ය මිනිස්සු ගිලින නැව් වලට නගින්නේ නැහනේ. හැබැයි මම දකින්නේ මේක ගිලින නැමක් කියලා. මම දකින්නේ මේක වේගයෙන් පැද්දෙන නැමක් කියලා. ඉතින් ඒකෙන් තමයි මම මේක නැග්ගේ. ඒ පැද්දිල නවත්තන්න. මෙහෙමයි රටේ තියෙන්නේ පෝලිං මේ රටට ඩොලර් නැති හින්දා. මේ ඩොලර් නැති හින්දා තමයි මේ ඔක්කොම දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. ඇත්තටම ඒ ඩොලර් හදන වැඩපිළිවෙලේ තමයි මම මූලිකත්වය ගන්නෙ කොහොම කරාද? පුළුවන් හින්දානේ එන්නේ. මොකද මට එක පාට කියන්න බෑ. මාව ෂණික විසඳුමක් හැටියට මාව ගන්න එපා. මොකද මට ණය ගන්නවට වැඩිය මම ඩොලර් හදන විදිහ තමයි දන්නේ. ඉතින් ඒක හින්දා මම ඒකට තමයි දායකත්වය දෙන්නේ. මාව ඒකින්ද අර ෂණිකව මට හෙට උදේට විසඳන්න පුළුවන් කියන එක්කෙනෙක් නෙමෙයි මම. මම මගේ ප්ලෑන් එකත් එක්ක මට තව සුමාන දෙකක් ඇතුළත මම ඒ ටික එළියට දෙනවා. විරෝධය කියන එක මං හිතන්නේ ඒක මං එහෙම සලකන්නේ නැහැ. ඒක කියලා මම මගේ يعني මොකද මම හිතනවා එහෙම විරෝධය يعني 100%ක් අපේ අදහස් වලට හැමෝම එහෙම එන්නේ නැහැ. ඉතින් එහෙම ප්‍රසන්ටේජ් එකක් කොහොමත් ඉන්නවා. ඉතින් අපි ඒවටත් ෆේස් කරන තමයි වැඩක් කරනකොට එහෙම දේවල් සිද්ධ වෙන්නේ.